මාධ්‍යවේදී හිතවතුනි ඒ වගේම රැකියාව විරිත උපාධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය ලෙස මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුම් ලැබුවේ අපි කාලයක් තිස්සේ රැකියාව විරිත උපාධාරීන්ට රැකියාව ලබා ගැනීම ඉලක්ක කරගෙන සටන් කිරීම අරගල කිරීම ඒ වගේම තමයි සාකච්ඡා සීලු ක්‍රියාමාර්ග ඔස්සේ මේ උපාධාරීන්ට රැකියාව ලබා ගැනීම වෙනුවෙන් දෙවැන්ත ක්‍රියාමාර්ග අපි අනුගමනය කරා 2020 ජනවාරි මාසයෙන් පස්සේ මේ වෙනකන් විධිමත් ලෙස සැලසුම් සහගතව රාජ්‍යයන් විසින් රැකියාව ලබා දීමේ කියන ක්‍රියාපටිපාටිය මේ වෙනකන් සිදු කළා නැහැ. ඒ නිසා අපි පහුගිය මැතිවරණ කාලයට පෙර ඉඳලා ජනාධිපතිවරණයට පෙර ඉඳලා අපි සියලුම දේශපාලන ව්‍යාපාරයන් සමග සාකච්ඡා කරා, සංවිධානය කරා, ඒ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරා. හැම දේශපාලන පක්ෂයක්ම අපි හම්බෙලා කතා බහ කරා. නමුත් අපිට සාධනීය උත්තරයක් හම්බුනේ නැහැ. අපි වෙනුවෙන් මේ ප්‍රශ්නය නිවැරදිව කතා කරලා අපිට වෙලාව දීලා මේක වෙනුවෙන් සම්බන්ධයෙන් යම් කිසි කාලයක් අප කරලා මේක වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදන කමිටුව සමග සාකච්ඡා කරලා යම් විධිමත් වැඩපිළිවෙලක් හැදුවේ ජාතික ජනබල වේගයේ මැදිහත් වෙලා. තොරේ ජාතික ජනබල වේගයේ අපිත් එක්ක කතා කරද්දී ඒ වෙලාවේ අපිට කිව්ව කතාව තමයි 35000 රැකියාව විරිත උපාධාරීන් සිටිනවා නම් ඒ උපාධාරින්ගේ හරියට සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කරගන්න. ඒ වගේම තමයි රාජ්‍ය ආයතන වල තියෙන සියලු පුරප්පාඩු ඒගොල්ලෝ හොයලා බලනවා සහ බඳවා ගැනීම පුළුවන් සීමාව මොකද්ද කියලා හොයලා බලනවා. ඒ වගේම තමයි වැඩපිළිවෙලට ජාතික ජනබල වේගයේ වැඩපිළිවෙලට ඇතුළත් කරනවා මේ රැකියාව ලබා දීමට දාලා කොහොමද ලබා දෙන්නේ කියන සැලැස්ම ඉදිරිපත් කරනවා කියන. එතකොට ඒකට අනුව අපි ජාතික ජනබල වේගයේ සමග දිගටම මේ සංවාදය සාකච්ඡාව අරගෙන ගියා. එයාලගේ ප්‍රතිපත්තියේ NPP එකේ ප්‍රතිපත්තියට වැඩපිළිවෙලට ඇතුළත් කරලා තිබුණා රැකියාව විරිත උපාධාරීන්ට රැකියාව ලබා දීම කියන කාරණා. ඒකට අනුව ගුරු ශේත්‍රයට උපාධාරීන් 20000ක් බඳව ගන්න. ඒ වගේම තමයි IT ශේත්‍රයේ රාජ්‍යංශයේ IT ශේත්‍රයට දාලා ගත්තොත් එහෙම 20000ක් බඳවා ගන්න. ඒ වගේ තමයි වරාය රේකුව සංචාරක දෙපාර්තමේන්තුව වගේ ආදී ශේත්‍රයන් වලට තව 3000ක් බඳවා ගන්න 35000ක් බඳවා ගන්න දාර කරන සැලැස්ම ඉදිරිපත් කරලා තිබුණා. ඒක ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැම්මා. ඒ වගේම තමයි NPP ගේ තරුණ වැඩපිළිවෙල ඇතුලේ මේ තරුණයන්ට රැකියාව ලබා දීමේ කියන ක්‍රියාවලිය නිශ්චිතවම දක්වලා තිබුණා. දැන් ජනාධිපතිවරණය ඉවරයි. ඒ සාකච්ඡාව ඇතුලේදී අනුර කුමාර සනායක සහෝදරයා ඒ වෙලාවේ අපිට ප්‍රකාශ කරා නිශ්චිතවම මාලිමාවේ ආණ්ඩුවක් ඇතුලේ එන පළවෙනි අයවැයෙන් මේ සියලුම උපාධාරීන්ට රැකියාව ලබා දීමට අදාළ කරන සියලු ක්‍රියාමාර්ග තෝරනවා සහ රැකියාව ලබා දෙනවා කියන එක. එතකොට ඒ අනුව තමයි අපි මේ ක්‍රියාමාර්ගයේ දිහා අපි බලාගෙන ඉන්නේ. ඒ වගේම තමයි ජාතික ජනබල වේගයේ ජනාධිපතිවරයා ජයග්‍රහණය කළා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 පැවැත්වෙනවා. ඔය නොවැම්බර් 14න් පස්සේ එන පළවෙනි අයවැය ලේඛනයට උපාධාරීන්ට රැකියාව ලබා දීම කියන කටයුත්ත අයවැයට ඉදිරිපත් කරන්න පොරොන්දු වෙලා තිනවා. අපි ඒක අනුව තමයි මේ කාලය ලඟින්නේ. ඒ නිසා අපි අවුරුදු 5කට වැඩි කාලයක් ඉවසා දරාගෙන බලාගෙන ඉඳලා තියෙනවා. ඒකට අනුව තමයි මේන පළවෙනි අයවැයට උපාධාරණ රැකියාව ලබා දීමේ කියන කාරණාව ඉදිරිපත් කරන්න එකඟ වෙලා තිනවා. අපි ඒ දක්වා මාලිමාවේ ආණ්ඩුවක් ඇතුලේ NPP එකේ ආණ්ඩුවක් ඇතුලේ ඒ දක්වා අපි දෙන කාලය අපි උපාධාරී ලෙස ඒකට අදාළ කරන මැදිහත් වීම කරමින් සාකච්ඡා කරමින් ඊට අදාළ කරන මැදිහත් වීම කරමින් ඉන්නවා. ඒ නිසා ඒක සම්බන්ධයෙන් අපිට කිසි ගැටලුවක් නැහැ මේ රැකියාව ලබා දීමට අදාළ කරන මැදිහත් වීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ අවස්ථාව රැකියාව ලබා දීම කියන කාරණාව ගත්තොත් රැකියාව ලබා දීම කියන කාරණාව අවුරුදු 5ක් තිස්සේ නොකර ඉඳලා තියෙනවා. 2025 වෙනකොට අවුරුදු 5ක් වෙනවා. 2025 ජනවාරි වෙනකොට අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5ටම රැකියාව ලබා නොදීම කියන කාරණාව දිගට නොකර ඉඳලා තියෙනවා. ඒක නිසා මේක ඇතුලේ ගොඩනැගිච්ච අර්බුදයන් ගොඩක් තියෙනවා. පහුගිය පාලකයන් විසින් ගොඩනගපු උපාධාරීන් අපහසුතාවයට පත් කරන ගත්ත ක්‍රියාමාර්ගවල විශාල අර්බුදයන් ප්‍රමාණයක් තියෙනවා. ඒ අර්බුදයන් ප්‍රමාණයෙන් විශාල කොටසක් මේක ඇතුලේ අපිට යම් ප්‍රමාණයකින් ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ ගොඩනගලා තියෙන අර්බුදයන් සියල්ලම දවසින් දෙකෙන් විසඳන්න පුළුවන් අර්බුද කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි උපාධාරී සංගමයක් ලෙස අපි එහෙම විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි හිතනවා මේ වෙනකොට ඉන්න සියලුම උපාධාරීන්ට රැකියාව ලබා දීමේ සැලැස්මක් වැඩපිළිවෙලක් මාලිමාව NPP එක සතුව තියෙනවා. අන්නේ වැඩපිළිවෙල සක්‍රිය කරගන්න ඒක සාර්ථක කරගන්න අපි දැන් උපාධාරී සංගමයක් ලෙස මැදිහත් වෙනවා මේ වැඩේ සාර්ථක කර ගැනීම ඉලක්ක කරගෙන. ඒ නිසා දැන් අපි NPP ගේ ආණ්ඩුවත් සමග කතා කරනවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවත් එක්ක සාකච්ඡා කරමින් මේ වැඩපිළිවෙල ඉතාම සාර්ථක කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි අතර සංවාදයක් විවාදයක් යමින් තිබෙනවා. ඒක අපි හිතනවා සාධනීය පැත්තට මේක වෙමින් තිබෙනවා. අපි ඒක නිසා අපිට 100% විශ්වාසයක් තියෙනවා මාලිමාවේ ආණ්ඩුවක් ඇතුලේ NPP ගේ ආණ්ඩුව සම්පූර්ණ ආණ්ඩුවක් ඇතුලේ මේ උපාධාරණ රැකියාව ලබා දීම කියන එක සම්බන්ධයෙන් අපිට කිසිදු සැකයක් නැහැ. නමුත් මේ මොහොතේ යම් යම් කණ්ඩායම් විසින්
ඇතිකරමින් තිබෙන අවිශ්වාසය සැකය උපාදාරින් අතර මතු කරමින් තිබෙනවා. ඒ අවිශ්වාසය සැකය මතු කරන්න එක හේතුවක් තමයි එකක් මේ වෙලාවේ දේශපාලන වාසිය ගැනීම ඉලක්ක කරගෙන. අනිත් එක තමයි මේ රැකියා ලබා දීම කියන ක්‍රියාවලියේ යම් විදියක අපහසුතාවයට පත් කළා යම් කාලයක් මේක අදින. හිටපු UMP එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොහොට්ටුවේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන යම් දේශපාලන කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට කරන්න බැරි වුණු ඒගොල්ලෝ විසින් අත්හැරලා දාපු මේ කොටස මේ ආණ්ඩුව අලුත් ආණ්ඩුව ඇතුලේ මහජන ආණ්ඩුව ඇතුලේ ක්‍රියාවට පත්වීම ඒව සක්‍රීය වීම වලක්වාලන්න විවිධාකාර උපාදාරින් අතර මතභේදාත්මක කාරණා කිහිපයක් මතු කරමින් තිබෙනවා. එකක් තමයි මේ අතුරු සම්මත අයවැයක් ගේනවා. ඒ ගෙනාවට පස්සේ ඒක නිසා තව විශාල කාලයක් යනවා මේ උපාදාන හැකියාව ලබා ගන්න කියලා මිත්‍යාවක් හදමින් යනවා. ඒක නිසා අපි දන්නවා සාමාන්‍ය දැනුම තියෙන ඕනෑම කෙනෙකුට තේරෙන කාරණාවක් තමයි අතුරු සම්මත අයවැයක් ගෙනාවට පස්සේ ඒ නිශ්චිත කාලයකට එක ගේන්නේ. ඒ ගෙනාවට පස්සේ ප්‍රධාන අයවැය ඉදිරිපත් කරාට පස්සේ රටේ ප්‍රධාන අයවැය ඉදිරිපත් කරාට පස්සේ ඒ අයවැය ඉදලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා NPP කියලා දෙනවා මාස 4කට අතුරු අයවැයක් ගේනවා. ඒ අතුරු අයවැයේ මාස 4ට ඒ අතුරු අයවැය ගේන අතරතුර ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකොට සම්පූර්ණයෙන්ම රටේ සමස්ත අයවැය ඉදිරිපත් කළා අවසන් කරනවා කියන. ඒ නිසා අපි උපාධාරීන්ට කියනවා මේ බොරු වලට අහු වෙන්න එපා. පෙබරවාරි මාර්තු වෙනකොට ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකොට රටේ සමස්ත අයවැය ඉදිරිපත් කරනවා. අන්නේ අයවැයෙන් උපාධාරීන් රැකියා ලබා ගැනීමට අදාළ කරන සැලැස්ම හදන්න. එතකොට අන්නේ අයවැයට ඉදිරිපත් විය යුතු තිබෙනවා උපාධාරීන්ට රැකියා ලබා දීම කියන කාරණාව ඉදිරිපත් වෙනවා. අන්න ඒක නිසා මේ ඒවා කාරණා ඇතුලේ උපාධාරීන්ට රැකියා ලබා දීම කියන කාරණාව කිසියක් ආකාරයකින් බාධාවක් වෙන්නේ නැහැ. ඊළඟට අනිත් ප්‍රශ්නය තමයි මතු කරමින් තිබෙනවා උපාධාරී රැකියා ලබා දීමේදී මේ 2024 අවුරුද්දේ උපාධිය ගත්ත අයට රැකියා අහිමි වෙයිද? මේක දෙන්නේ 2024ට පෙර උපාධිය ගත්ත අයටද කියලා සැකයක් මතු කරමින් තිබෙනවා. ඒක නිසා අඬු සහෝදරයා පැහැදිලිවම ඒ සාකච්ඡාවේදී අපිට කිව්ව කාරණාව තමයි මේ දක්වා රැකියාව විරිතින් සියලුම උපාධිධාරීන් පොදු ස්කීම් එකකට බඳවා ගැනීමේ කියන ක්‍රියාවලිය කරා. පොදු ස්කීම් එකකට බඳවා. ඒ ස්කීම් එකකට බඳවා ගැනීමේදී ඒ වෙනුවට ඉන්න සියලුම උපාධිධාරීන් එකට ඇතුළත් වෙනවා. ඒ ඇතුළත් වීමේදී එතකොට එහෙනම් මොකද වෙන්නේ? ඊට පස්සේ අන්න ඒ ස්කීම් එක ඇතුළේ ඉන්න ගමන් අර ගුරුපත් වීම වලට අදාළ කරන්නේ තරඟ විභාගයේ දුවන වාසිය ඒ තරඟ විභාගයේ යම් කුරුසකට යන්න පුළුවන්. එනස වරාය රේගුව සංචාරක දෙපාර්තමේන්තුව ආදී ශේෂ්ත්‍රයන් වලට බඳවා ගැනීමට අදාළ කරන ගත්තොත් එහෙම තිර තරඟ විභාගයෙන් දෙනියන්න පුළුවන්. අනිත් සියලුම දෙනා IT ශේෂ්ත්‍රයේ රාජ්‍යාංශයේ රැකියාවට බඳවා ගන්න සැලැස්මක් හදලා තියෙනවා. ඒක නිසා ඒක පිළිබඳව කිසිදු ගැටලුවක් ඇති කරගන්න එපා. ඒ කිසිදු ආකාරයක ඒ උපාධාරින් උපාධියක් සහිත නිශ්චිත උපාධියක් සහිත සියලු උපාධාරින් රැකියා ලබා දීම කියන කාරණාව සිදු කරන්න සැලසුම් හදලා තියෙනවා. ඒකකටාවයට ඇවිල්ලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි උපාධාරින්ගේ වයස් සීමාව පිළිබඳ ප්‍රශ්න. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් කොරෝනාව නිසා ඊළඟට පාස්කු ප්‍රහාරය වගේ කාරණාවන් නිසා සමහර විශ්වවිද්‍යාලවල උපාධිය ලබා දීම අවුරුදු 10ක් විතර පස්සට ගිහිල්ලා තියෙනවා. අවුරුදු 10ක් විතර පස්සට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා සමහර උපාධාරින්ගේ වයස් සීමාව ඉතාම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේක දැවැන්ත ගැටලුවක් ලෙස මේ මොහොත වෙනකොට තියෙනවා. අවුරුදු 30 දී උපාධිය ගන්න ඕන කෙනාව දැන් අවුරුදු 40 වෙලා 45 වෙලා උපාධිය අරගෙන තියෙනවා. ඇයි වයස් සීමාව පන්නලා තියෙන්නේ? ඒක නිසා අපි මේක NPP එකත් එක්ක කතා කරා. ඒ කතා කරා පස්සේ ඒකළු තීන්දුවක් ගත්තා. මේ කාලයට පමණක් මේ අවුරුද්දට පමණක් යෝජනා වෙන පරිදි කැබිනට් තීන්දුවක් අරගෙන වයස් සීමාව වෙනස් කරලා බඳවා ගැනීම කියන ක්‍රියාවලියකට යන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ගැන බයක් තියාගන්න එපා. ඒක කියන්නේ ගුරු සේවයට බඳවා ගැනීමේදී උපරිම වයස් සීමාව අවුරුදු 40 දක්වාත් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ සීමාව අවුරුදු 45 දක්වා. එතන 45න් පස්සෙත් තව උපාධිය තියෙන මේ නිසා ජනවාරි මාසේ වෙනකොට වයස අවුරුදු 45 සීමාවට 2025 වෙනකොට වයස අවුරුදු 45 සීමාව පන්නන තව පිරිසක් කණ්ඩායමක් ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් මොකද්ද කරන්න ඕන කියන කාරණාව සම්බන්ධයෙන් තවම අපි සාකච්ඡා කරලා අවසන් කරලා නැහැ. ඉදිරියේදී අපි මාලිමාවේ මේ අයවැය ඉදිරිපත් කරාට පස්සේ මේ ස්කීම් එක හදන්න පෙර ඒ සියලු උපාධාරීන් සමගවත් ඒ වගේම තමයි ආණ්ඩුව සමගත් අපි සාකච්ඡා කරනවා මේ අසාධාරණයට යම් ප්‍රමාණකින් ලක්ුණු අයට කොහොමද මේකට විසඳුම ගේන්නේ කියන එක සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරගෙන අපි සැලසුම් කරනවා. අන්න ඒකෙදී ඒ උපාධාරීන්ට මොනවද කරන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද ගන්න පුළුවන් වැඩපිළිවෙල කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. ඒ නිසා ඒ කිසිදු උපාධාරියෙක් අපි අත්හරින්න සූදානම් නැහැ. ඒ හැම උපාධාරියෙක් සමගම මේකට කතා කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඊළඟට අනිත් එක තමයි හැමම සෑම උපාධාරියෙක්ම ටීචින් යන්න ඕන කියලා සංවාදයක් හදමින් තිබෙනවා. ටීචින් වලට යන්න ඕන කියලා. මම හිතනවා ඒක ප්‍රායෝගික කතාවක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඉවරලා අපේ උපාධාරීන්ව නොමග යවන උපාධාරීන් අතර ભેද භින්නතා හදන්න හදන සැලැස්මක් ඒක ඇතුලේ තියෙනවා කියන එක අපිට පැහැදිලි. ඒක නිසා අපි එහෙම වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි උපාධාරීන්
ඕනෑම රාජ්‍ය ආයතනයක ඕනෑම රැකියාවක් කිරීමේ හැකියාව ඒකට මාරු වීමේ හැකියාව උපාධියක් තියෙන අපි හැමෝටම අයිති එකක් ඒ නිසා අපි කිසිදු ආකාරයක සැකයක් තියාගන්න එපා අපි එවැනි ආකාරයේ සියලුම දෙනාට ගුරුපත් වීම දෙන්න ඕන කියන සැලැස්මක ආණ්ඩුවත් නැහැ උපාධාරී සංගමයක් ලෙස අපිත් එතන රැඳෙන්නේ නැහැ ඊළඟට අපි ඒක සම්බන්ධයෙන් තියෙන කාරණාව අන්න ඒක ඊළඟට අනිත් එක තමයි මේ උපාධාරීන් අතර සංසර්ණය වන විවිධාකාරයේ මඩ අවලාදයන් ගොඩනගමින් තිබෙනවා ඒ තමයි මේ වෙලාවේ උපාධාරීන්ට රැකියාව ලබා ගැනීම කියන කාරණාව බොරුවක්ද මේ කර්මින් ඉන්නේ කියන එක. ඒ නිසා අපි කියනවා රැකියාව විරිත උපාධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය ලෙස මේ උපාධාරීන්ට රැකියාව ලබා දීම වෙනුවෙන් අපි සටන් කරපු ව්‍යාපාරයක්. නිසා මේ සටන කිසිදු හේතුවක් නිසා අපි පාව දෙන්නෙත් නැහැ. සියලුම උපාධාරීන්ට රැකියාව ලබා ගන්න තෙක් මේක අපි අත්හරින්නෙත් නැහැ. මොනම ආණ්ඩුවක් ඇතුළේ වුවත් මේ සියලුම උපාධාරීන්ට රැකියාව ලබා ගැනීම වෙනුවෙන් සටන අපි අත් නොහැර කරමු. එනිසා අපි හිතනවා මේ වෙලාවේ NPP එකේ ආණ්ඩුව එහෙම නැත්නම් මේ මහජන ආණ්ඩුව ජනතාවට සේවය කරන්න ආපු ආණ්ඩුවක් ඒ නිසා මේ උපාධාරීන් කිසිවෙකු මේ සමාජය ඇතුළේ අතරමං නොකර මේ ක්‍රියාවලිය කරනවා කියන එක සම්බන්ධයෙන් අපිට විශ්වාසයක් තියෙනවා ඒ විශ්වාසයත් එක්ක අපි මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරනවා ඒ විශ්වාසය බිඳුනොත් අපි එතනින් එහාට උපාධාරී සීල් දෙනාට රැකියාව ලබා ගැනීමෙන් සැලැස්මේ ක්‍රියාමාර්ගයේ ඉතුරු ක්‍රියාමාර්ග වලට අපි යන්න සැලසුම් කරනවා ඒ නිසා අපි උපාධාරීන්ට අපි කියනවා කිසිදු ආකාරයක සැකයක් අවිශ්වාසයක් ඔයගොල්ලෝ ගොඩනගා ගන්න එපා මේ උපාධාරී රැකියාව ලබා ගැනීම වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා වැඩ කළ යුතුව තිබෙනවා ඒ වගේම තමයි අපි ඔබට කියන්න ඕන කාරණාවක් තියෙනවා ඒ මොකද්ද පහුගිය දවස්වල පාස්පු ප්‍රහාරය සම්බන්ධයෙන් නේද උදයගම්මන්පිල විසින් නේද අතුරුදහන් වෙලා තියෙන පාස්කු ප්‍රහාරයේ වාර්තා සම්බන්ධයෙන් එළියට දානවා අද නේද අවසාන දවස අද එළියට දානවා කියලා කියලා තියෙනවා එයා මේ සමාජය තුළ සැකයක් නිර්මාණය කරන්න හදනවා එයට සාධාරණයේ ඉටු වෙන්නේ නැහැ පැරණි අය ආරක්ෂා කරන්න හදනවා කියලා හැබැයි පාස්කු ප්‍රහාරයේ ගොදුරක් බවට පත් වෙලා ඉන්න ඒකේ විඳිතයන් බවට පත් වෙලා ඉන්න කාදිනතුමා මොකද කිව්වේ කාදිලතුමා පැහැදිලිවම කිව්වා මේ ආණ්ඩුව අරගෙන යන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පැහැදිලි විශ්වාසයක් අපිට තියෙනවා මේ පාස්කු ප්‍රහාරයට පත්තුණු අයට සාධාරණේ කරන්න පුළුවන් ආණ්ඩුවක් කියන එක අපි මේක විශ්වාස කරන වෙන කිසිම ආණ්ඩුවක් කරේ නැහැ කියන්නේ. අන්න ඒ විශ්වාසය කාදිනතුමාට තිබුණා වගේම තමයි උපාධිධාරී වෙච්ච අපිටත් විශ්වාසය තියෙනවා අවුරුදු 5ක් තිස්සේ මේ ආණ්ඩු විසින් හිටපු ආණ්ඩු විසින් නොවිසඳපු ගැටලුව NPP එකේ ආණ්ඩුවක් මේ මහජන ආණ්ඩුව ඇතුලේ නිශ්චිතවම විසඳනවා කියන කාරණාව සම්බන්ධයෙන් අපිට කිසිදු සැකයක් ගැටලුවක් අවිශ්වාසයක් නැහැ. ඒ නිසා අපි මේ රටේ උපාධාරීන්ට හැම දිනකටම අපි කියනවා 35,000කට ආසන්න උපාධාරී සියලු දෙනාටම කියනවා දැන් ඔබට උපාධියක් හිමිනම් ඔබ මේ සමාජය මේ රට වෙනස් කරන්න සූදානම් නම් අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න මේ ආණ්ඩුව ඇතුලේ ඉඩක් හදාගන්න ලෑස්ති. ඒ වගේම තමයි අපි උපාධාරී සංගමයක් ලෙස අපි ආණ්ඩුවට කියනවා මේ ඉන්න සෑම උපාධාරියෙක්ම කාර්යක්ෂම රාජ්‍ය සේවක පවර්ණ ඕනෑම වගකීමක් නිශ්චිත වගකීම් දරමින් එයට සාධාරණීට කරමින් මේ සමාජය පරිවර්තනය කරන්න මේ නව රටක් හදන්න මේ රටේ ඉන්න සෑම මිනිසුන්ටම සාධාරණ සමාජයක් හදන්න උපාධියක් ගත් අපේ උපාධාරීන් මේ රටේ බදු මුදලින් ඉගෙන ගත්ත සියලු උපාධාරීන් ඒ සාධාරණ රට හැදීම වෙනුවෙන් මේ ආණ්ඩුවට අපේ සේවය උපරිම ආකාරයෙන් ලබා දෙනවා ඒකේ කිසිදු ආකාරයක අඩුවක් කරන්නේ නැතුව ශක්තිමත් රාජ්‍ය සේවයක් හදන්න ශක්තිමත් මහජන සේවයක් හදන්න උපාධාරීන් ලෙස අපි එකතු වෙලා වැඩ කරන්නත් අපි ලෑස්තියි කියන එක අපි මේ ආණ්ඩුවට කියන කැමතියි ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ මොහොතේ විවිධ අවලාද මඩ ප්‍රචාරය පවත්වමින් ඉන්න අයට අපි කියනවා ඒවට හසු නොවි නිශ්චිතවම මේ වෙලාවේ මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් අපි හැමෝම වැඩ කරමු ශක්තිමත් පාර්ලිමේන්තුවක් මාලිමාව වෙනුවෙන් අපි හදලා දෙමු අන්නේ හදලා දුන්න පස්සේ මේ ක්‍රියාමාර්ගය වෙන්නේ නැත්නම් අපි හැමෝම 35,000 කට උපාධාරීන් අපි බලය සංවිධානය කරලා දෙන්නේ බලය අපි NPP ආණ්ඩුවට ගෙනෙමු ඒ ගෙනල්ලා අපේ ජයග්‍රහණය වෙනුවෙන් අපි වැඩ කරමු ඒ වගේම තමයි ගුරුපත් වීම වලට අදාළ කරන පළාත් ආණ්ඩු ඇතුලේ යම් ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා දකුණු පළාතේ පළාත් ගුරු විභාගයට අදාළ කරන ගැසට් කළ තියෙනවා ගැසට් එකට අදාළව තියෙන පුරප්පාඩු ප්‍රමාණය නම් කළ නැහැ කොට්ටාස ප්‍රමාණය කරලා තියෙනවා ඒක රාජ්‍ය සේවක කරපු වරදක් ඒ රාජ්‍ය ගැසට් එක ගහද්දී වෙච්ච අඩුපාඩුවක් ඒක ඇතුලේ තියෙනවා ඒක නිසා ලකුණු 180ක් ගත්ත උපාධිධාරියක් දැන් ගෙදර ඉන්න වෙලා තියෙනවා ඉන්ටර්වයුව එකේ වැඩිම ලකුණු ගත්ත උපාධිධාරියක් ගෙදර ඉන්න වෙලා තියෙනවා ඒ නිසා අපි ඒකට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කරගත යුතුව තිබෙනවා ඒ නිසා ඒක සාකච්ඡා මාර්ගයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කරමින් ඉදිරියට ගන්න සැලැස්මක් හදා ගන්න ඕන ඒ නිසා අපි NPP එකේ පාලන බලයක් ඇතුළේ අපි ඒකට විසඳුම් හොයාගන්නේ කොහොමද කියන එක කතා කරනවා ඒ වගේම තමයි වයඹ පළාත ඇතුලේ තුන්වෙනි වතාවටත් උපාධිධාරීන් බදවා ගැනීමට අදාළ කරන ගැසට් එකක් නිකුත් කළා තියෙනවා
ඒ ගැසට් එක නිකුත් කළ තියෙද්දි තාම දෙවෙනි වටේ උපාධාරීන් බදවා ගන්න එක නිසිලස ක්‍රමානුකූල කළ නැහැ. පහුගිය ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් උපාධාරීන් රවට්ටන්න මෙවැනි ක්‍රියාමාර්ග කරනවා. රනිල් වික්‍රමසිංහ එකපාරටම උපාධාරීන් 50,000 බදවා ගන්නවා කියලා කැබිනට් තීන්දුවක් ගත්ත කියලා පත්‍රිකාවක් කියලා උපාධාරීන් නොසන්සුන් කරා. ඒ වගේම වැඩක් තමයි ඔය වයඹ පළාත් සභාවත් කරේ. ඒ නිසා වයඹ පළාත් සභාවේ ඇතුළත අපි ඒ උපාධාරීන්ට කියනවා ඔබ තරඟ විභාගයෙන් පාස් වෙලා ඉන්න සියලුම උපාධාරීන්ට ඒ තරඟ විභාගයේ ගැසට් එකට අදාළව බදවාගත යුතු ප්‍රමාණය බදවා ගන්නත් ඒ තරඟ විභාගයේ තියලා තියෙන සියලුම පළාත්වල තරඟ විභාගයේ තියලා තියෙන සියලුම පළාත්වල ඒ ගැසට් එකට අනුව බදවාගත යුතු ප්‍රමාණය බදවා ගන්නත් එතනින් පෙහා ඉතුරු වෙන සියලු පුරප්පාඩු සඳහා නැවත තරඟ විභාගයක් තියලා ඒ අය බඳවා ගන්න සැලසුම් කරනවා. ඒ නිසා ඒ එක්සෑම් එකෙන් පාස් වෙලා ඉන්න ඒ පුරප්පාඩු ප්‍රමාණයට අදාළ කරන සූසුකම් සපුරලා ඉන්න සියලු උපාධාරීන්ට රැකියා හම්බ වෙනවා. ඒකේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් අවිශ්වාසයක් තියාගන්න එපා. මේ රැකියා අනිත් එක තමයි මේ DO වගේ DO රැකියා වගේ මොනවා හරි අරගෙන දේශපාලන වාසියුනි කොහේ හරි දාලා තියෙන රැකියා. අපි ඒක NPP එකත් එක්ක කතා කරද්දී නිශ්චිතවම අපි කිව්වා මේ උපාධාරීන්ට නිශ්චිත වැඩපිළිවෙලක් ඇතුලේ නිශ්චිත ක්‍රියාමාර්ගයක් ඇතුලේ නිශ්චිත උසස් වීම් පරිපාටියක් ඇතුලේ රැකියා ලබා දෙන්න කියලා. ඇත්තම ගත්තොත් NPP එක මේ රැකියා ලබා දීම සැලසුම් කරේ රටේ ආර්ථික සංවර්ධනයට අනාගත සංවර්ධනයට මේ රට ගොඩනැගීමේ දිශානතියට කොහොමද මේ උපාධාරීන් භාවිතා කරගන්නේ කියන සැලැස්ම ඇතුලේ තමයි මේ සැලැස්ම ඇතුලේ. ඒ නිසා මේක දීර්ඝ සාකච්ඡාවක් දීර්ඝ ක්‍රියාවලියක් ඇතුලේ හදිච්ච එකක්. ඒ නිසා අපි හිතනවා නිශ්චිතවම මෙතනින් එහාට රැකියා විදිහට උපාධාරීන් රැකියා ලබා දීම කියලා කියන්නේ ඒක සිහිනයක් නෙවෙයි මිරිඟුවක් නෙවෙයි නිශ්චිතවම මේ ආණ්ඩුව ඇතුලේ සියලුම උපාධාරීන් රැකියා ලබා ගැනීම සම්බන්ධයෙන් සියලු ක්‍රියාමාර්ග සාර්ථක කරගන්න පුළුවන් ඒ වෙනුවෙන් විශ්වාසයෙන් වැඩ කරමු කියන එක අපි ඉල්ලනවා. ඒ නිසා මේ වෙලාවේ නොවැම්බර් 14 වෙනිදා අපි ඇත්තම පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕන ජනතාව වෙනුවෙන් හිතන ජනතාව වෙනුවෙන් වැඩ කරන නව පාර්ලිමේන්තුව පත් කරගත යුතු තියෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජනාධිපති සහෝදරයාට ශක්තිමත්ව අපේ ප්‍රශ්නයට රටේ ප්‍රශ්නයට මේ රට ගොඩනැගීම වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදමු. ඒ වෙනුවෙන් අපි උපාධාරී සියලු දෙනා එක් වෙලා මාලිමාවට මේ වෙලාවේ සහයෝගය දක්වන්නත් මාලිමාව ජයග්‍රහණය වෙනුවොත් අපි හැමෝම එකට එකතුලා වැඩ කරමු. බොහොම ස්තුතියි. මම මහේෂ් සම්බේපිටිය රැකියා විරිත උපාධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැදුම් කරනවා.